Hi everyone. ඉතින් අද දුරුතු පෝය දවස. 2023 අවුරුද්දේ පළවෙනි පෝය දවස. මම මොනවද අද උදේම කළේ? උදේ පාන්දරම නැගිටලා මූ කිරිබතක් කිව්වා. ඉතින් හැම පෝයටම අපේ ගෙදර කිරිබත් හදනවා. මොකද අපි බුද්ධ පූජාව හැමදාම තියෙනවා. ඉතින් පෝය දවසට විශේෂයෙන් කිරිබත් තමයි උදේ දානයට අපි පිළියෙල කරන්නේ. ඉතින් කෙහෙල් කොළයක් කපාගෙන ඇවිල්ලා කිරිබත් ටික මෙහෙම අතුරගෙන දානයට අග්‍රභාගය අයින් කරගන්න තමයි හදන්නේ. දැන් මේක හරි ලස්සනයි නේද? ඉතින් මම අපි පාත්‍රයට කිරිබත් වල අග්‍රභාගය අයින් කරනවා බුදුන් වහන්සේ වෙනුවෙන් පූජා කරනවා. ඉතින් අපේ වත්තේ ඕනතරම් කොච්චි මිරිස්, අමු මිරිස් පැල තියෙනවා, අම්ම නාරං හදලා තියෙනවා. ඉතින් මං ලුණු මිරිස් හදාගන්න කොච්චි මිරිස් කරල් කීපයකුත් කඩාගෙන නාරං ගෙඩි දෙක තුනකුත් කඩාගෙන ආවා හොඳ සැර ලුණු මිරිසක් හදන්න. ඉතින් මං කිරිබත් ඔයි සැර ලුණු මිරිසකොයි සීනි පොඩ්ඩකුයි තිබ්බොත් කොහොමද? අපේ ගෙදර අය නම් හරි කැමතියි ඒ විදියට කන්න. ඉතින් කිරිබත් කන්න කවුරුත් ආසයිනි. ඉතින් ජනවාරි පළවෙනිද හැදුවා කියලා නැහැ. හැම පෝයටම මේක මගේ අතින් කෙරෙන දෙයක්. ඉතින් ලුණු මිරිසත් කොටාගෙන ඒක මං ගෙදර අයට කෑමට මේසයට පිළියෙල කරලා තාත්තාට බුද්ධ පූජාව තියන්න කිරිබත් ටික ලෑස්ති කරලා දෙනවා. දැන් ගෙදර අයට කන එකත් සූදානම්. බලන්නකෝ ඉතින් අපේ ගෙවත්තේ මං ඔයාලට පෙන්නන්නම් අපේ බුදුමැදුර. මේ ඇතින් පේන්නේ අපේ බුදුමැදුර. ඉතින් හැමදාම අපි උදේට දවල්ට දානය මෙතනට පූජ කරනවා. තාත්තා නම් වඳිනවා තමයි ඔයාලට මේ ඇහෙන්නේ. ඉතින් මේ අවුරුද්දේ පළවෙනි පෝය දවසේ අපි හැමෝගෙම ප්‍රාර්ථනාව ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට සාමය, නිරෝගී භව, සතුට මේ හැම දෙයක්ම ලැබේවා යන් කියලා. ඉතින් අපි තනියෙන් කිරිබත් කන්නේ නැහැ. බෙදා හදාගෙන තමයි කිරිබත් ටික කන්නේ. කාත් එක්කද අපි මේක බෙදාගත්තේ? අපේ අසල්වාසීන් එක්කයි. තව අපේ වත්තට එන පොඩි පොඩි යාළුවෝ ටිකක් ඉන්නවා. එක එක වර්ගයේ කුරුල්ලෝ. ඉතින් ඒගොල්ලන්ටත් කෑම ටිකක් වෙන් කරන්න කවදත් අපි අමතක කරන්නේ නැහැ. හැමදාම අපි වෙන බත් ටිකක් මේවා කන්න එකතු කරනවා. මේ තියන්නේ අපේ බුදුමැදුර. ඉතින් මෙතනට ආවමත් හිතට ලොකු සැනසීමක් තමයි දැනෙන්නේ. ඉතින් ඔයාලත් ගෙදර තියෙන බුදුමැදුරට දානේ තියන්න අමතක කරන්න එපා. මින් මම මේ කුරුල්ලන්ට කෑම ටිකක් වෙන් කරනවා. මේ වගේ පිඟානක් අපි හදලා තියෙන්නේ මෙතනට. ඉතින් දැන් ඔයාගත්ත කිරිබත් ටික මම මෙතනට ඒගොල්ලන්ටත් කන්න කියලා වෙන් කරනවා. ඉතින් මෙතනට නොයෙකුත් වර්ගයේ කුරුල්ලෝ එනවා. පැණි කුරුල්ලෝ, මයිනෝ, ගිරව්, කෙහෙල් ගෙඩියකුත් පොඩ්ඩක් කඩලා මේ විදියට තියා. ඔන්න බලන්නකො කියනකොටම එක්කෙනා දෙන්න ඇවිල්ලා හිමින් හිමින් සැරේ බත්තික කාලා බත්තිකක් අරගෙන ඒගොල්ලන්ගේ අනිත් අය ළඟටත් ගෙනියනවා. එහෙනම් අද දවසේ අනිත් වැඩ එක්ක අපි හමු වෙනකන් සුබ දවසක්.